දුටුගැමුණු රජතුමාගේ අන එලෙසමයට කරන කතරගම පෙරහරේ චාරිත්‍ර. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් අතරින් පැරණිම පෙරහරද ඉතාම කෙටිදුරක් වේදි සංචාරය කරනු ලබන පෙරහරද වන්නේ කතරගම පුදබිමේ පැවැත්වෙන ඇසළ මංගල්‍යයයි. මේ රට එක්සේ සත්කළ දුටුකෙමුණු මහා රජතුමාගේ අන නිසි අයුරු නිට කරනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රජුගේ අන පරිදිව අතීතයේ පටන් අකණ්ඩව අදටත් සිදු කරන කතරගම පුදබිම තුළ ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ඉස්මතු වෙන චාරිත්‍ර රැසක් ඇසළ සමයේදී දැකගත හැකිය. ලංකාවේ පැරණිම සිද්ධස්ථානයක් වන කතරගම පුරවරය ප්‍රවාහන පහසුකම් නොමැති යුගයේ සිට බඩුබාහිරාදිය ප්‍රවාහනයේ පිණිස තවලම් භාවිතා කරනු ලැබිය. අද වර්තමානයේ මාර්ග කාපට් කර මංමාවත් දියුණු වී ලොරි ට්‍රැක්ටර් වැනි පහසුකම් මිනිසා විසින් භාවිත කර කඩනම් සේවයක් ඉටුකර ගනිමින් පවතී. මිනිසා අතීතයේ භාවිතා කළ තවලම් බැති කවයෙන් අදටත් සජීවී ලෙස කතරගමදී දැකගත හැකිය. එනම් කතරගම දෙවියන්ගේ කුඹුරුවල වී සහල් කතරගම දේවාලයට රැගෙනීම පිණිස අදත් තවලම භාවිතා කරනු ලබයි. දුටුගැමුණු මහා රජතුමා දේවාලයේ පැවැත්ම දෙසා රාජකාරී 555ක් ස්ථාපිත කරන ලදී. එම රාජකාරී සිදු කරන පිරිස වෙත ජීවත් වීම සඳහා රජුට අයත් ගොඩමඩ ඉඩම් ලින්දකම් ලෙස ප්‍රදානය කර ඇත. බුත්තල, කතරගම, පණ්ඩාරපෙළ, රන්දිනිපෙළ, ඇතිවනේ දක්වාද කතරගම දෙවියන්ට අයත් ඉඩම් ව්‍යාප්ත වී පවතී. මෙම ඉඩම් අතරින් කතරගම දෙවියන්ට කැප කළ ගොඩමඩ ඉඩම් රාශියක් පවතී. මෙම ඉඩම් අතරින් කුඹුරු ඉඩම්, බුත්තල, පැල්වත් ආදී ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙම ඉඩම් අතරින් 65 අමුණ, දෙවියන්ගේ පෙළ, තුරණ වෙළ යන කුඹුරු පිහිටා ඇති අතර එම කුඹුරු මැද මුත්තෙට්ටුවේ කුඹුර පිහිටා ඇත. මෙම කුඹුරු ආශ්‍රිතව හේනයා, පණික්කයා, කත්නිල යන පිරිස් විඳගම් තුළ භුක්ති විඳිති. ඔවුන් එම වෙල්වෑයවල් භුක්ති විඳින අතර මුත්තෙට්ටුවේ කුඹුරද අසැත්වීම දොටුගැමුණු රජතුමාගේ නියමයකි. විශේෂයෙන්ම මෙම කාර්යයේ කුඩා බෙත්මේ සහ මහා බෙත්මේ විසින් අධීක්ෂණය කරනු ලබයි. බුත්තල හොරබොක්කේ කුඹුරු අක්කර 500කි. දෙවියන්ට කැප කළ වෙල අස්සැත්වීම විවිධ චාරිත්‍රයන් මගින් ඉටු කරනු ලබයි. මෙම කුඹුර වැඩ කිරීමට පෙර නැකතක් අනුව සිදු කරති. කුඹුර වැපිරීමට පෙර අලු පුහුල් යාකේ ලෙස හඳුන්වන යාකය දේවාලයේ පණික්කයා විසින් පුරා රාත්‍රියක් බෙරපද ගසමින් සිදු කරයි. පසුදින උදෑසන සියලුම ගොවියන් එක්ව කුඹුර වගා කිරීම ආරම්භ කරති. මෙම කුඹුරේ සීසෑම වී වැපිරීමට මඩ කිරීම සිදු කරනුයේ ගවයින් පමණක් යොදාගෙනයි. පසුව නැකැත්තනුව ප්‍රථම වී වපුරා දෙවියන්ගේ කුඹුරේ වැඩකර පසුව අනිත් කුඹුරවල වී වැපිරීම සිදු කරනු ලැබේ. මෙම කුඹුරට මැස්සි තෙල් සහ විෂ රසායනික පොහොර වැනි ද්‍රව්‍ය දීමෙන් වළකින අතර කිසිදු මැස්සි රෝග පෝවීමක් සිදු නොවන බව දේවාලයේ මහා පිත්මේවරයාද සඳහන් කර සිටි. දෙවියන්ගේ වෙලේ වැඩ කරන කිසිදු පුද්ගලයෙකු සරේ පොනපලතින අතර ඔහු දෙවියන්ගේ වෙල් අසුරින් යන විටදී වැස්සකටවත් කුඩයක්වත් හිසට උඩින් රැගෙන යාම නොකරති. කුඹුර අස්සැත්වීමෙන් පසුව දේවාලයේ රාජකාරි ලේකම්වරුන් එක්ව ගම්මඩුවක් තනා දේවතිර එල්ලා විශේෂිත වූ යාගයක් පවත්වනු ලබයි. පසුදින දෙවියන්ගේ කුඹුරේ ප්‍රථම වී සහල් උපයෝගී කරගෙන පැණිබතක්, කිරිබතක්, හතුමාලුවක් සාදා දෙවියන්ට පූජා කර සියලුම දෙනාට අනුභව කිරීමට බෙදා දෙති. එයින් ආශිර්වාදයේ පතන බව මහා පෙත්මේ ලේකම්වරයා පවසයි. ඊට පසු දින දෙවියන්ගේ වෙල 65 අමුණ, තොරණ වෙල යන කුඹුරු යායවල් කොයම් කපා පාක මුල් වී සහල් ටික දෙවියන්ට කැපකොට මහා පෙත්මේ ලේකම් වෙත බහර දෙනු ලැබේ. මෙලෙස බහර දෙනු ලබන වී කතරගම දේවාලය වෙත තවලම්මකින් රැකෙනේ. වර්ෂයකට පැවැත්වෙන මංගල්‍යයන් තුනක් සඳහා මෙම තවලම පැමිණියත් අද වර්තමානයේ ඇසළ මංගල්‍යයට පමණක් මෙම චාරිත්‍රය සිදු කෙරේ. අවුරුදු මංගල්‍යය, ඇසළ මංගල්‍යය, කාර්තික මංගල්‍යය යන මංගල්‍යයන් කතරගම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන මංගල්‍යයන් වේ. දෙවියන්ට වෙන් කළ වී ඇසළ මංගල්‍යය ලංවන විටදී දේවාලයට පූජා කළ ගවයින් යුතුවා කෝණිවලට වේපුරවා තවලම මගින් දින තුනක ගමනකින් පසුව දේවාලයට රැගෙන ඇති. තවලමේ යෑම සඳහා තරුණ, නිරෝගී, පුෂ්ටිමත් ගවයින් පමණක් යොදා කරනු ලබයි.
එම කවින් දේවාලයට කැපකර සතුන් වන අතර බුත්තල, පැල්වත්ත, කැලිවැස්ස, හොරබොක්ක ප්‍රදේශවල යව පට්ටිවල ඇතිකරන කවීන් වෙති. මෙම ගමන් කන්නා තවලම භාරව කුඩා පෙත්මේ මහා පෙත්මේ මුහන්දිරම් ලෙස තවලම් මුහන්දිරම් දෙකක් සිටී. මෙම එක් මුහන්දිරම් සතුව ගවයින් 64ක් අතීතයේ යොදා කරනු ලැබුවද වර්තමානයේදී යොදා කරනු ලබන්නේ 10ක් සහ 15ක් පමණ ගවයින් කිහිප දෙනකි. තවලම පිටත්වීමට පෙර දින ගවයින් පිරිසුදු කරන අහවා මල් යහනක් පෙත පහන් තල්වා දෙවියන්ගේ ආශිර්වාදී ප්‍රාර්ථනා කර ගවයින්ගේ කරේ පඳුරු පෙත ගමන පිටත් වෙයි. මෙම තවලම කැලිවැස්ස නම් ගමින් පිටත් වී මෙලෙස පැමිණි පසුව මහා පෙත්මේ සහ කුඩා පෙත්මේට අයත් තවලම් පංගු දෙකෙන් වී රැගෙන ප්‍රමාණය ලිඛිතව දන්වා යනු ලබයි. පසුව අවශ්‍ය ලෙස වී ගෝණිවලට දමනු ලබයි. එම වරු ගෝණි වරපට පැද හීන් නූලින් දෙපට ලනුව සහ ගාත් ලනුව පැද ගවයින් මත දෙපැත්තට සමබර වනසේ වරු ගෝණි තැන්පත් කරනු ලබයි. පසුව තවලමට සම්බන්ධ වෙන ප්‍රධාන ගවයාගේ බෙල්ලෙහි සොකඩේ නම් උපකරණයක් ගැටකසනු ලබන අතර අනිත් ගවයින්ගේ බෙල්ලේ මිනි කෙඩි ගැටකසනු ලබයි. මෙසේ ගැටකසන මිනි කෙඩි ශබ්දයට වනසතුන් බියවන බව තවලම් භාරකරුවන්ගේ අදහසයි. පැල්වත්ත, බුත්තල, වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පිවිස තවලම කතරගම දක්වා ගමන් නරඹනු ලබයි. වීවලට අමතරව අතුපන්තලම අවශ්‍ය වන කරඳ පත්‍ර මෙන්ම දිය කැවීමේ මංගල්‍යයට අවශ්‍ය වන තල් අතුද තවලම මගින් කතරගමට රැගෙනු ලබයි. ගමන් කරනු ලබන තවලම විවේකයේ ගැනීම සඳහා විවිධ ස්ථානවල රැඳී සිටිති. බුත්තල කුඩාව යසලදී ගවයින්ට චලය බීමට සලස්වා විවේකයේ දෙනු ලබයි. මෙසේ පැමිණෙන විටදී කවි ගී ගායනා කරමින් මෙම තවලම ගමන් කරන අතර බුත්තල ගෝණගංගාර ප්‍රදේශයේදී ගවයින් පිට වූ ගැල්ලිහා ගවයින්ට තන කෑමට සලස්වා රාත්‍රී ලැගුම් කෙන නැවත පිටත් වීම ආරම්භ කරති. බුත්තල කතරගම මාර්ගයේද අලියතුන් ගහණය වන ප්‍රදේශයක් වන අතර යන රථ වාහන වලින් කැමෙල්ලා සිටින වනලින්ද මග හරස් කරමින් සිටින් නිසා මෙම වීකෝණි රැක ගැනීමට අලින්ද පළවා හැරීමට තවලම් බාර මුහන්තිරම්ලාට සිටුවේ. සෙල්ල කතරගමට පැමිණ අක්කර විස්ස මාර්ගයෙන් කතරගම දේවාල භූමියට පැමිණෙන තවලම් කරුවන් රැගෙන පැමිණි වීකෝණි ටික දේවාලයේ කපඩාරාල වෙත බහර දී සිට තවලම ගමන අවසන් කරති. එම කවයින් පුරාතින 15ක් කතරගම දේවාල භූමියේ රැඳී සිටින අතර පෙරහර අවසන් කර දිය කැපීමෙන් පසුව දේවාලයට පූජා කරන තවත් කවයින්ද කැටුව පැල්වත්තකම බලා පිටත් වී යයි. දෙවියන්ගේ බලේපී ආලත්‍ය අම්මලා විසින් මුල් ගස්වලින් කොටා එම සහල් ප්‍රථම පෙරහර දින දෙවියන්ගේ දානයට පූජා කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරුන් ප්‍රකාශ කරති. දේවාලයේ රාජකාරිය සිදු කරන ආලත්‍ය අම්මලාට ඇතුළු රාජකාරීවරුන් සඳහා සිය රාජකාරී නිලය වෙනුවෙන් දෙවියන්ගේ නින්දකම් වලට වී සහල් කුරුණිවරුන් මැන ලබා දීමද සිදු කරයි. සියලුම රාජකාරීවරුන් දේවාලයේ නිල බහාපෙත් මේ වරයාගේ නිල පොතෙහි අත්සන් කර මෙම වී සහල් ලබා කිරීම දැඩි භක්තියෙන් සිදු කරති.